ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Other Dharana Midday News. අයිබෝවන් ඔබ අද දරන මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කසුන් සමරසේකර අවධානයේ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල වෙතට. ඇමරිකානු සංචාරය නිමා කළ ජනපති යලි දිවයිනට මැතිවරණ කොමිසමේ රාජකාරී අවම වන හැටි. මානව හිමිකම් වලින් පිරුණු ලෝකයක් ආවොත් අපිට මැතිවරණ කොමිසමට වැඩමවා කඩිනම්. දැනට පවතින වැසිතත්වයේ වැඩිවීමක් ඉදිරියේදී. වොරලස්ගමුවේ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට. සිංහිති ඇස් වලින් දකින පාට පාට ලෝකයට අපේ ආදරේ පාටද එක් කරමු. මේ ඉඩ ඔබේ දර පැටියාට. ලෝක ළමා දිනය රස පාට කරන්නට ටියාරා. ශ්‍රී ලංකා වාසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයන් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසිතත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දින ඒ මධ්‍යම ඌව සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. වාසන පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවිනේ දැනට පවතින වැසිතත්වයේ ලබන 3 දිනක් තවදුරටත් පැවතිය හැකි අතර එය උතුරු මැද මධ්‍යම සහ සබරගමු සහ ඌව පළාත්වලට බලපැවැත්වෙන බව කාලගුණ අනාවැකියේ සඳහන්. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂාවත් සමග අකුරණ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව තිබුණේ මිය අයුරින්. බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැළුණු වර්ෂාවත් සමග බණ්ඩාරවිල හල්පේ ප්‍රදේශයේදී ජලගැලීම් තත්ත්වයක් බලපා තිබුණා. මේ හාලියැල උඩුවර ප්‍රදේශයේ පැවති තත්ත්වයයි. මේ අතර නවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීමෙන් රථ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණා. ඊයේ රාත්‍රියේ බණ්ඩාරවිල ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනයෙන් කිනිගම අගලවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් මතට කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා බණ්ඩාරවිල දිසාරෝහරට ඇතුළත් කර තිබෙනවා. වර්ෂාව හමුවේ වගහානි රැසක්ද සිදුව තිබුණා. මේ අතර අද සවස් කාලයේ තෙක් පාන්තර සිට ගාල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.25 අතර පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු ස්වභාවයක් ගනු ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන්. එමෙන්ම ගිනිකුණ දිග ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මීගම්මේ සිට කොළඹ හරහා ගාල දක්වා වන මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ හේතුවෙන් දීවර සහ නාවක ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ දීවරින් අද දීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් බැහැරව සිය යාත්‍රා නැංගුරුම්ලා තිබූ අයුරු දක්නට ලැබුණා. වරලස්ගමුව ප්‍රදේශයේ අද සිදු වූ අනතුරකින් නිකම පවුලේ සිව් දෙනෙකු බරපතල තුවාල ලබා කළු බෝබිල රෝහලට තුලත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයෙක්. අද අලුයම 12:45 පමණ මෙම අනතුර සිදුව තිබුණේ බොරලස්ගමුව වික්‍රමරත්න මාවතේදී. බොරලස්ගමුව දෙසට ධාවනය කළ මෝටරාතයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ජීප් රථයක ගැටි මෙම අනතුර සිදු වුණා. අනතුරින් මෝටරාතයේ සිටි එකම පවුලේ සිව් දෙනා බරපතල තුවාල ලබා කළු බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ අතර සිටි 51 හැවිරිදි පුද්ගලයා අද අලුයම 2:20 පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ අජන්ත ගාමිණී නැමැති 51 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙක්. රෝහල් ගත කළ සෙසු තිදෙනා අතර ඔහුගේ බිරිඳ 21 හැවිරිදි හා 5 හැවිරිදි පුතුන් දෙදෙනා වනවා. ඉන් 5 හැවිරිදි පුත්‍රයා සහ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවු වෛද්‍යවරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය සමග තවත් දෙදෙනෙකුද ජීප් රථයේ සිට ඇති අතර අනතුර සිදු වූ ආකාරය එකම පවුලේ සිව් දෙනා ගමන්ගත් මෝටරරථයේ ඉදිරිපස කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.
අත්තරංගොඩගත් වෛද්‍යවරිය නුගගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන නමවන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අමරිකානු සංචාරය නිමා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ තිබෙනවා. අද දිරණ වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද අලුයම 1:45ට පමණ QR 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙතට පැමිණි බවයි. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අමෙරිකානු සංචාරය ආරම්භ කළේ ඉකුත් 23 වනදායි. මෙහිදී ජනාධිපතිවරයා ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවද අමතනු ලැබූ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයටද එක්ුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ජනාධිපතිවරයා විසින් අමතනු ලැබුවේ ඉකුත් 25 වනදායි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව දෙස නවමානයකින් බලමින් මෙරට ප්‍රශ්න මෙරටම විසඳා ගැනීමට ඉඩ දෙන ලෙසයි. විදේශීය බලපෑම් අනවශ්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් මහතා අතර හමුව පැවැත්තුනේ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී. මෙම සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන් මහත්මියද ජනාධිපතිවරයා මුණගැසුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමද විශේෂත්වයක්. මානව හිමිකම් වලින් පරිපූර්ණ වූ සමාජයක් ඇති වුවහොත් මැතිවරණ කොමිසමට පැවරෙන රාජකාරිය අවම වනු ඇතැයි ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. තුල්හිරිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පුරවැසි භාවයේ ළමා සුරක්කම, ප්‍රජාතන්ත්‍රවාදය සහ අන් අයගේ අයිතින් සුරැකීම යන මාතෘකා පිළිබඳව තරුණ තරුණයන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව සංවිධානය කළ දින 5ක පුහුණු කඳවුරේ විසිර යාමේ උත්සවය ඊයේ තුල්හිරිය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඊට මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්ව සිටි අතර තරුණ තරුණියන් 75 දෙනෙකු පමණ සහභාගී වුණා. මානව හිමිකම් පාදක වෙලා තියෙන මුළු හරපද්ධතිය කෙරෙහි සහ ප්‍රජාතන්ත්‍රීකරණය කෙරෙහි අපි අවධානය යොමු කරේ ඔබලා ශක්තිමත් පුරවැසියන් කරන්න. මම එන ගමන් අද ගෙදරක ගිහිල්ලා ඒ ගෙදර අලුතෙන් පාට කරපුවා වෙනවා බිත්ති ඔක්කොගෙම ඇඳලා කෙනෙක් කිව්වා ඉබම් මේ පාට කරපු සර් එයාට අපිත් එක කියන්න බෑනේ එයාට ඕනේ වන්දින්න අරින එයාට ඒක තේරෙනවා අපි ගෙවල් වල කීයක ළමයින්ට අඳින්න දෙන්නේ නැද්ද අදහස් ප්‍රකාශ කිරීම වළක්වන පොඩි කාලේ ප්‍රශ්න ඇසීම ડોક્ટર අබ්දුල් කලාම් කියනවා ලෝකේ හොඳම විද්‍යාඥය කවුද ඇහුවම එයා කියනවා ළමයි දකින්න හැමදේම ගැන කුතුහලයෙන් ප්‍රශ්න කරන ඉගෙන ගන්න අය තමයි ලෝකේ හොඳම විද්‍යාඥය අපි ඒ ළමයින්ට කරන්නේ මොකද්ද මම දැක්කා සමාජ ජාලාවක තියෙනවා ප්‍රශ්නාත ලකුණක් ලෙස පාසලට ඇතුල් වෙන දරුවා නැවතීමේ තිතයක් ලෙස පාසලෙන් පිටවේ කියලා ඒකෙන් මිදෙන්න ඕනේ මානව හිමිකම් කියන බර වචනේ ප්‍රේමයේ හරහා තමයි තියෙන්නේ මානව හිමිකම් වලින් පිරුණු ලෝකයක් ආවොත් අපිට මැතිවරණ කොමිසමට වැඩහුවා කඩු වෙනවා මට අවශ්‍ය එකනේ මම මලගෙදර කතා කරන්න ගියත් අන්තිමට කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජය වේවා කියලා එනවා කියලා කට්ටිය කියන්නේ හැබැයි මට රැක ගන්න දෙයක් නැහැ හැමරමම මානව හිමිකම් රකින්නවනะ අනුන්ගේ ඡන්දේ අනිත්‍යය දානවනะ එක වළක්වනවනะ ඒක තමයි මානව හිමිකම් මර ඡන්දේ නවතිනවනะ හොර ඡන්දේ නවතිනවනะ ඡන්ද නියම් වෙලාවට තියෙනවනะ ප්‍රතිඵල නියම් විදියට ලැබෙනවනะ ඒක තමයි මානව හිමිකම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනය වෙනස් කිරීම සඳහා පමණක් රුපියල් කෝටි 300ක් වැය කරන පසුබිමක රටේ ආර්ථික වර්ධනයක් සිදු කළ හැකිදැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරනවා. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ ගම්පහ පැවති ජන හමුවකට එක්වමින් මේ බව ප්‍රකාශ කළා. එන්නේ නම් ආර්ථික අර්බුදය උත්සන්න වෙලා. අනිල් වික්‍රමසිංහ මහත්තය අහනවා මහින්ද රාජපක්ෂගෙන් කොහොමද මේක නවත්තන්නේ? මහින්ද රාජපක්ෂ දෙපැත්තේ ඉන්න දෙන්නගේ මූණ දිහා බලගෙන අජිත් කප්රාල්ගේ මුණු මුණුව බලලා අපිට දෙන්නකෝ අපි කොරලා පෙන්නන්නම් කියලා. දැන් මංගල සමරුවේ ඇමතුමා මොකක්ද හදිස්සිය කිව්වේ? ලබන අවුරුද්දේ ඉඳලා මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සුඛෝභෝගී වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ. මං වහා මේක නවත්තනවා. බැලු බැල්මට හරි ටොප් කතා. හැබැයි වැඩක් නෑ. දැන් මේ ඇමතිවරුන්ගේ අන්තිම කාලය යන්නේ. ඇමතිවරු ගේන්න ඕනි වාහන ටික ඔක්කොම ගෙනල්ලා ඉවරයි. ඔබට මතකයි
කෝටි 3මාර 4මාර වාහන ගෙනාපේ අස්වැයා ස්ථාලෙන් පැනලා ඉවරයි. ඉතින් මෙච්චර අමාරුකමක් තියෙද්දි තෙල් මිල වැඩි වෙනවා මාස 20ක්. මිල සූත්‍රයක් දාලා තියෙනවා. අපි අහනවා අහනවා සූත්‍රය කියන්නේ කියලා. තාම ආණ්ඩුව සූත්‍රය දෙන්න දන්නේ. අන්තිම තෙල් වැඩි කරන වෙලාවේ ආණ්ඩුවම කිව්වා ඒ අන්තිමට වැඩි කරන්න හේතුව පෙට්‍රෝලියම් සංස්ථාවේ පාඩුව පියවගන්න. දැන් අපි දැක්ක ඊයේ පෙරේදා පෙට්‍රෝලියම් එක අලුත් තීන්දුවක් කරන් තියෙනවා. ඔය හැමතැනම සෙඩ් වල බෝඩ් ගහලා තියෙන අර නිර්වස්ත්‍රයෙන් ඉන්න මිනිස්සෙක් පන්දමක් කරලා යනවා. මෙන්න මේ ලාංඡනය පාට වෙනස් කරන්න විතර රුපියල් කෝටි 300ක් වියදම්. අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දුන්නා. මේ වගේ නාස්තිකාර අපරාධ සිද්ධ වෙද්දී රටේ ආර්ථිකය කෙලින් හිටවන්න බෑ. මේ දෙගොල්ලන්ට මේක බෑ කියන එක ඔප්පු කරලා තියෙනවා. ඒක අවුරුදු 5ක් දෙන්න ජේවිපී එකට අවුරුදු 70ක් තිස්සේ හදන්න බෑ කියලා වට්ටපු රට අවුරුදු 5න් අපි කෙලින් කරලා අනිත් පැත්ත හරවලා හදලා පෙන්නන්න ඒ හැකියාව අපිට තියෙනවා. අපි ඒවා කියන්නේ නිකන් නෙමෙයි. 2020 අපි මේ රට වෙනස් කරන තීන්දුව ගමු. ජාතික ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්ෂ දෙක ආණ්ඩුව කෙරෙහි එල්ලවන අගය කිරීම මෙන්ම විවේචනද සමානව භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. පලදායිතා ප්‍රවර්ධන හා වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 40ක වියදමින් මෙදවච්චිය මහදිවුල්ව ව්‍යාපාරී ඇල පද්ධතිය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ වාරිමාර්ග ජල සම්පත් හා ආපදා ක්‍රමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කාලේ අපේ අය අවුරුදු 17ක් රස්සාව ගන්න බැරුව හිටියනම් අවුරුදු 20ක් අපි ආණ්ඩු කරනකොට එක්සත් ජාතික පක්ෂය රස්සාව ගන්න බැරුව හිටියනම් ඊළඟ අපේ දරුවට ඒ අනාගතේම අපි ලබා දෙන්න ඕන. අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්න ඕනේ. හැබැයි දැන් අපි දැන් මේ පක්ෂ දේශපාලනයත් එක්ක ගමේ ගම නැති කරගෙන හිතවත් ගම නැති කරගෙන මනුස්සකම නැති කරගෙන එහෙම නේද අපි දැන් මේ ඉන්නේ? මොකක් වෙනුවෙන්ද? හැබැයි ලොක්කො ටික මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි කොහොමද බිව්වා හොරෙන් හොරේ. ඒක අපිට අන්තිමට අහුණා. නේද? රනිල් මහත්තයා ප්‍රශ්නයක් කරනකොට සිරිගොතේ කාපට් දාන්න පාර වැහුවා. එන්න බැරි වෙන්න. එහෙමයි උදව් කරේ. රාජ්‍රාණ හොරෙන් ගිල කොහොමද බිව්වා. දැන් මෛත්‍රී මහත්තයයි රනිල් මහත්තයයි එක්කෙනෙක් ජනාධිපති එක්කෙනෙක් අගමැති එකම ආණ්ඩුව ආණ්ඩු කරනවා. ඔව් ගමෙන් ඇයි මේ ගහගන්නේ? ඇයි මේ වෙනස අපිට වෙන්න බැරි? මම අමාත්‍යංශය ගන්න බෝඩ් එකේ මගේ බෝඩ් එකේ සිවුරු නම ඉන්නවා. හැබැයි සමහරුන්ගේ බෝඩ් වල එහෙම නැහැ. ජාතික ආණ්ඩුවේ නමද ඉන්නේ ඒ ඇමති ගහන්නේ ඒ ඇමති ඒ පක්ෂයෙන් විතරයි. අර ඇමති ගහන්නේ ඒ ඇමති ඒ පක්ෂයෙන් විතරයි. හැබැයි අපි ජාතික ආණ්ඩුවක ඉන්නවනම් අපි හැබෑවටම බෙදා හදාගෙන වැඩ කරන්න ඕනේ. ගෞරවයත් දෙගොල්ලන්ම ගන්න ඕනේ. බැනුමක් තියෙනවනම් බැනුමත් දෙගොල්ලන්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් ගෞරවය විතරක් අරගෙන බැනුම වෙනපත් කර දෙන්න බෑ. අම්බලන්තොට කොග්ගල ප්‍රදේශයේ ඇලමාර්ගයක් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන බවට අද දෙරණට තොරතුරු අනාවරණය වුණා. මේ අම්බලන්තොට බෝලන කොග්ගල ඇතුළු ප්‍රදේශ රැසක ගොවිබිම් සඳහා ජලය සැපීමට ඉදිකරන ඇලමාර්ගයක්. කඩවර ඇල ලෙස නම් කර ඇති මෙම වාරිමාර්ගයේ මූලික ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 3ක පමණ මුදලක් වැය කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙහි ඉදිකිරීම් නිසි ප්‍රමිතියකින් තොරව සිදුකරන බවයි. තියෙන මේගොල්ලොන්ගේ මේ චාච්චි වලින් දාලා මිම්මක් කියන දේ නෑ මේක. ඊට පස්සේ මේකේ ගල් මොන ක්වලිටියද කියලා දන්නේ නෑ. වැලි වල මැටි තියෙනවා. ඊට පස්සේ මේකේ පරීක්ෂකවරු නෑ මේක වැඩ කරන තැන කොහොමද වැඩේ සිදුවෙන්නේ කියලා. මේක අපි යනකොට මේ නිකන් පස් වැලි දාගෙන මේක නොකිසිත් ප්‍රමිතියක් නෑ. මේක අපේ ගමේ වැඩේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේක හොඳින්ම නිසියාකාරව වැඩේ වෙනවා නම් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩේට අපි කැමති නෑ. ඒ අනුව අප සිදු කළ ගවේෂණයේදී දැකගත හැකි වූයේ මෙම ඇලමාර්ගය සඳහා කිසිදු ප්‍රමිතියකින් තොරව බදාම සැකසෙන ආකාරයයි. එමෙන්ම මෙම කටයුතු නිරීක්ෂණය සඳහා තාක්ෂණික නිලධාරියෙකු එම ස්ථානයේ සිටිය යුතු වූවත් එහි කිසිදු තාක්ෂණික නිලධාරියෙකු දැකගත හැකි වුණේ නැහැ. අනතුරුව අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රාදේශීය ඉංජිනේරුවරයාකින් විමසුවා. අපේ නිලධාරියෙක් නැහැ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපේ තාක්ෂණික නිලධාරියෙක් අනිවාර්යෙන් එතන ඒ අධීක්ෂණ කටයුතු සඳහා යනවා. නමුත් එතුමා සම්පූර්ණයෙන්ම පැය 12ක්ම ඒ වගේ කාලයක් ලොකු කාලයක් රැඳී සිටිනවද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. මොකද අපේ නිලධාරියෙක් ඉන්න ප්‍රමාණයත් එක්ක ඔහු ඒ අධීක්ෂණ කටයුතු සිද්ධ කරනවා. ඊට අමතරව අපේ තාක්ෂණ සහායක නිලධාරියෙකුත් මම යොදවලා තියෙනවා. පුළුවන් තරම් අනිකුත් කාර්යනුත් තියෙනවා. ඒකත් එක්ක සමහර අවස්ථාවල මේ නිලධාරියෙක් නොමැති අවස්ථාවල් තියෙන්න පුළුවන්. 2018 අයවැය යෝජනාව අනුව හෙට සිට දුම්රිය ගාසු සංශෝධනය සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන අතර ඒ අනුව තුන්වන පන්තිය සඳහා රුපියල් 10ක් දෙවන පන්තිය සඳහා රුපියල් 20ක් සහ පළමු පන්තිය සඳහා රුපියල් 40ක් වශයෙන් පැවති එම ගාස්තුව තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇති. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන්. අපනයන ඉලක්ක කරගත් සලාද පෙපිඤ්ඤා වගාව සඳහා කොවින්ට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වාකරේ මාන්කනිහිදී ඊයේ සිදු කෙරුණා. අද උදැසන ඩුබායි සිට පැමිණි ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් රුපියල් 1,30,00,000ක් වටිනා රන් බිස්කට් 20ක් නීති විරෝධී අයුරින් මෙරටට ගෙන ඒමට තැත් කිරීමේදී ගොන්තොටුපළ රේගෝ විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ පරිසර සංරක්ෂණ ඒකකයේ සංවිධාන කළ වත්තල සිට මීගමුව දක්වා වූ කිලෝමීටර 34ක මුහුදු වෙරළ පිරිසිදු කිරීම මෙලෙස අද උදෑසන සිට සිදු කෙරුණේ බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන්. මඩකලපුව කරදිනාරු පොලිස් වසමේ නීති විරෝධී අයුරින් මුරුන්දන් කුමාරවැලි කලපුවේ වැලිකැණීමේ යෙදී සිටි සැකකරුවන් 7 දෙනෙකු ට්‍රැක්ටර් 7ක් සමගින් සිය භාරයට ගැනීමට වවුනතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සමත් වුණා. අවධානය කෙලිවීමට විශ්වවිද්‍යාල ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ඉන්දියාවේ පූනේ MMCC විශ්වවිද්‍යාලයේ කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසය දිනෝ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා MMCC විශ්වවිද්‍යාලයේ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාවේ MMCC විශ්වවිද්‍යාලීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු දෙකක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 211ක්. ලකුණු 212ක ජයග්‍රහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසු කළා. එහිදී දිනෙත් තිමෝත්ය ලකුණු 54ක් සහ සුපේශල ජයතිලක ලකුණු 29ක් රැස් කළ අතර අවසන් පන්දු වාර කිහිපයේදී වේගවත් ප්‍රතිහරණයක නිරත වූ රනිත් ලියනාරච්චි පන්දු 14කදී ලකුණු 26ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙතරගෙන ගියා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායමේ දිනෙත් තිමෝත්ය තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. මෙරට ගුවන්විදුලි නාලිකාවක් විසින් සංවිධානය කරන දෙවැන්තම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය වන FM දෙරණ ක්‍රිකට් කානිවල් දීපව්‍යාප්ත සය සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. දීපව්‍යාප්තව පැවැත්වෙන FM දෙරණ ක්‍රිකට් කානිවල් සය සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ත්‍රිකුණාමලය සහ මඩකලපු දිස්ත්‍රික් තරග මෙවන විට කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. යනුව දිස්ත්‍රික් ශූරතාව සඳහා වන තරගයේ එහිදී පැවැත්වීමට නියමිත අතර දිස්ත්‍රික් ශූරතාවේ වෙනුවෙන් මුදල් ත්‍යාග සහ ජය සංකේත පිරිනැමීමට නියමිතයි. මෙවර තරගාවලියේ ශූරයින් බවට පත්වන කණ්ඩායමට මුදලින් රුපියල් මිලියනයක සුපිරි ත්‍යාගයක් සහ අනුශූරයන් සඳහා රුපියල් 1,05,000 මුදලක් පිරිනැමීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. තරගාවලිය දක්ෂතම පන්දු යවන්නාට සහ දක්ෂතම පිතිකරුටද ලක්ෂ ගණනින් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමට FM දෙරණ කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. Other Derana 24/7.